ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන පළවෙනි T20 තරගයේ ජය ගන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙන්නේ අපේ පන්දු යවන්නන්ගේ පන්දු රකින්නන්ගේ ප්‍රතිකරුවන්ගේ සාමූහික ප්‍රයත්නයක් කියලා කියන්න බැරි තරමට තනි තනි ක්‍රීඩකයන්ගේ දක්ෂතා තරගයේදී කැපී පෙනුණා. එතෙන්දී වඩාත්ම තීරණාත්මක අවස්ථාව තමයි 19 වෙනි පන්දුවාරයේදී මතිෂ පතිර්ණ ඇෆ්ගන් කඩලක් බිඳ දාන්න සමත් වීම. ඒ පන්දුවාරයේ තමයි අවසාන මොහොතේ තරගයේ අපිට එන්න ලොකු හේතුවක් වුණේ. ඒ පන්දුවාරයෙන් පස්සේ අවසන් පන්දුවාරයට බිනුර ලකුණු 11ක් ආරක්ෂා කර ගැනීමත් විශිෂ්ට දක්ෂතාවයක්. මොකද පන්දුවාර තුනකදී දැඩි ප්‍රහාරයකට ලක් වෙලා අසාර්ථක පන්දු යවන්නෙක් විදිහට තමයි බිනුර අවසන් පන්දුවාරය යවන්න පන්දුව බාරගත්තේ. ඒ පන්දුවාරයට කලින් පන්දුවාරයේ යවපු මතිෂ පන්දුව අතර ගනිද්දී ජයග්‍රහණට ලකුණු 14ක් විතරයි ඇෆ්ගන් කණ්ඩායම පිටිපස්සෙන් හිටියේ. ඒ වගේම ඒ වෙද්දී ඇෆ්ගනිස්තානයේ සතුව කඩලු 3කුත් තිබුණා. ආරම්භක ප්‍රතිකරු විදියට ඇවිල්ලා අර්ධ ශතකයක් අරගෙන නොදෙවි හිටපු ඊබ්‍රහීම් සදාරන් පවා කඩුල්ලේ හිටියා. රසල් කිව්වේ 19 වෙනි පන්දුවාරයේ යවද්දී බිනරට අවසන් පන්දුවාරයට ආරක්ෂා කරන්න ලකුණු 10ක්වත් ඉතුරු කරන්න පතිරණට පුළුවන් වුණොත් ඒක ලොකු දිනුමක් කියලා. පතිරණගේ පන්දුවේ වේගයක සදාරන්ට පහර දෙන්න අවස්ථාව අරගෙන අවශ්‍ය ලකුණු ලබා ගන්න තරම් හැකියාව මේ ඇෆ්ගන් ප්‍රතිකරුට ලැබුණේ නැහැ. ඒ වගේම පැයට කිලෝමීටර් 150කට වඩා වේගින් එන පන්දුවලට ඇෆ්ගන් අවසන් ප්‍රතිකරුවන් නිරාවරණය කළාට පස්සේ ඔවුන්ට මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරුව සෙල්ලම් කරන විදිහක් තමයි අපි දැක්කේ. ඒ අවස්ථාවේ විස්තර විචාරය කරමින් හිටපු රසල් වක් විදෙස් විස්තර විචාරකයොත් කිව්වේ මතිෂගේ වේගයට මුහුණ දෙන ඇෆ්ගන් අවසන් ප්‍රතිකරුව පව් කියලා. නූර් එක පන්දුවකට මුහුණ දීලා කඩුල්ල බේරගෙන ඊට පස්සේ පන්දුව කඩුල්ල තුළට එද්දී හිතා ගන්න බැරුව කඩුල්ල අහිමි කරගන්නවා. ඊට පස්සේ පන්දුවාරයේ අවසන් පන්දුවට නවින් උල්හග්ගේ කඩුල්ල බිඳ දාන්න මතිෂ සමත් වෙනවා. ඒක ඇත්තටම කඩුල්ල බිඳැමීමක්. මොකද විනිසුරුවන්ට සිදුවෙනවා අලුතින් මැද ඉන්නක් හිටවලා අවසන් පන්දුවාරයේ ක්‍රියාත්මක කරන්න. නවින්ගේ කඩුල්ල දැවි යන අවස්ථාවේ නවින් තමන්ගේ සීමාවෙන් ඉස්සරහට ඇවිත් තමයි පන්දුවට මුහුණ දෙන්නේ. ඒ වෙලාවේ පොඩි කිණ්ඩියකුත් රසල් ආනල් දාන විදිහ තමයි අපි දැක්කේ. මට හිතාගන්න බෑනේ නවින් සීමාවෙන් ඉස්සරහට එන්නේ ඇයි කියලා. මතිෂගේ පන්දුව නම් පැයට කිලෝමීටර 150කටත් වැඩි වේගයකින් එනවා. මම හිතන්නේ ඒ පන්දුවාරයේ අවසන් පන්දුවට උපරිම ලකුණු ගන්න කියලා නායකයා කැමති පහරක් ගහන්න අවසර දෙන්න ඇති. මොකද ඒ වෙලාවේ කඩුල වගේම ලකුණු නොලැබුණු පන්දුවත් ඇෆ්ගනිස්තානයට හරි පාඩුයි. ඔහොම තමයි ආනල්ඩ් හිතරි දෙන්නේ නැති වෙන්න ඇෆ්ගනිස්තානයට කෙන්ඩියක් දැම්මේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් ක්‍රිකට් කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.